ඉල්ලා හොඳයි කමන්නේ හරි එහෙනම් හත් අපි ඕ හොඳයි පුතේ එහෙනම් අපි ගණිතයේ පාඩමට යමු අද තියෙන්නේ අපිට ගුණ කිරීම කියන්න ඔයාලා ගුණ කිරීම අලුත්ම පිටුවක ලියන්නේ මාතෘකාව ගුණ කිරීම දැන් ඔයාලට මතක ඇති ඔයාලා දෙකෙන් ගුණ කරා නේද තුන වසරේදී අපි මේ දෙකෙන් ගුණ කරා දෙකෙහි ගුණන වගුව නැවත මතක් කරගන්න ඕන මෙතෙන්දී දෙකෙහි ගුණන වගුව නේ දෙකේ වා දෙකක් කීයද නේද දෙකේ වා දෙකක් කීයද දෙවරක් දෙක කීයද හතරට දෙකේ වා කීයද ඉතින් ওই විදිහට අහන්න පුළුවන් අපිට නේ දෙකෙහි ගුණන වගුව අනුපිළිවෙලින් කියන්න ඕන ඔව් අපි මතක් වෙන්නත් එක ලියමුද देखे गुणन वागु आओ लिया मेहरा ने देखे ही गुणन वागु अरे तारु अद्दा लिया देखे ही गुणन वागु देखे ही गुणन वागु आप लिया लेम ගොඩවල් එකක් පේනවනේ නේද ගොඩවල් එකක් දෙකෙන් ගුණ කළාම ඕ දෙකයි නේ ගොඩවල් එකක් ගොඩවල් දෙකක් දෙකේ ගොඩවල් දෙකක් කීයද හතරයි දෙකක් ඕ හතරයි දෙවරක් දෙක හතරයි නේ देखे गोड़वाल तूना थी ये नो हाय आय ओह हाय आय नहीं द हाथराक थी ये नो देखे गोड़वाल की ये द आटा आटा हाथरे ये वाद देखा आटा नहीं द गोड़वाल हाथराक थी ना देखे ये वा इलागटे पाहाक थी ये नो वा ए देखे गोड़वाल ए गोड़वाल पाहाक की ये द दाव दाहाय आय හරි. දැක්කේ පාඩන්නේ. ඔක්කොම කියන්නේ නේපා. නෑ දැක්කේ පාඩන්නේ. පාඩේ දැන් කියන්නේ. දැක්කේ කියන්නේ. ඊළඟට 6 වා දෙකක්. 12යි. 12යි. 7 වා දෙකක්. 14යි. 14යි. 8 වා දෙකක්. 16යි. दाहस है नावे एवा देकाक दाहटाई दाहटाई नहीं गोड़वाल दाहायक मत ये ना पुते देखे एवा किये द विसाई विसाई हो दाय उन्हें देखे ही गुना ना वाकु वाला तलिया गन पाठ पेंसिल कीन कोटु करल तिया गन हो द ओ मुकदे ये के इताम वैदेगत මේක කටපාඩම් කරලා තියා ගන්න ඕන කටපාඩම් කරලා තියා ගන්න ඕනම තැනකින් උත්තර දෙන්න පුළුවන් වෙන්න ඕන මේකේ හොඳද हरि सर हरे मैं का अनित पैतर कराना पुराने द देखे वाय का देवरा के देवरा देख देवरा तून देवरा खातर देवरा पा ऐ मत पुलो सर ओ सर ओ सर क्या न पता सर ओ ऐ है ना क्या न सर लिया नॉन दे ओ ओ लिया नॉन लिया नॉन दे लिया ने ओ लिया नॉन दे सर लिया नॉन दे हाँ अरे
සමහරවට සිග්නල් නැති නිසා ඇහෙන්නේ මම කියන එක ඇහෙන්නේ පෑයකට විතර පස්සේ. මේකෙත් මම වීඩියෝස් ටික දාන්නම් පුතේ. හොඳද? වීඩියෝස් 3ක් තියෙනවා දැන් අපිට දාන්න. නෑ 5ක් තියෙනවා. ඊයේ ගණිතයේ පාඩම පරිසරයේ පාඩම දැන් අද සිංහල පාඩම අද පරිසරයේ පාඩම අද දැන් මේ කරන ගණිතයේ පාඩම. ඒ ටික ඔක්කොම දාන්නම් මම හොඳේ. මගේ YouTube එකට එන්න ඇවිල්ලා නැවත බලන්න පුළුවන්. හැබැයි එකවරම දාන්න නෑ මම දවස් අදයක් ගන්න. පස්සේ බලන්න ඔයාලා හොඳද? අමතකුණොත් ඒක බලන්න පුළුවන්. හරි. එහෙනම් හරි නේද මේක කටපාඩම් කරලා මතක තියාගෙන කටපාඩම් කරගන්න. හොඳේ? පාඩමේ තියෙන්න ඕන ඕනම තැනකින් කියන්න පුළුවන්. මෙන්න මෙහෙම අහන්න ඕන. මම ඔය කියන්නේ මේ. සර්. ඔය කියන්න පුතේ. සර්. සම්මන් ලිවෙන්නේ. හරි හරි. මේ මෙන්න මෙහෙම. හොඳද? අහනකොට මෙන්න මෙහෙම අහන්න ඕන. හොඳේ? යාළු අපි හිතමු ඔයාලා යාළුවෙක්ගෙන් අහන ඕන මේ මේකට ගැන. යාළුව දෙන්නෙක් සෙට් වෙලා තමයි මේක අහගන්න ඕන. එක්කෙනෙක් අහනු මෙහෙම. මේ 6ට 2 වා කීයක් තියෙනවද? 6ට 2 වා කීයක් තියෙනවද? එහෙම අහන්න ඕන. හොඳද? එතකොට යා උත්තර දෙනවා මොකද්ද? 6ට 2 වා 3ක් තියෙනවා කියලා උත්තර දෙනවා. අන්න එහෙම උත්තර දෙන්න ඕනේ. තව අහන දෙවරක් 5 කීයද? 2 වා 5ක් කීයද කියලා අහන්න. හොඳද? ඒ වගේ දෙවරක් 6 කීයද නැත්නම් 6 වා 2ක් කීයද ඒ තුන් විදියටම අහන්න පුළුවන් නේද සංඛ්‍යාවක් දීලා ඒකට 2 වා කීයද කියලා අහනවා ඒ වගේම දෙවරක් වලින් අහනවා ඒ වගේ මේකේ අනිත් පැත්තටත් අහනවා ඔය ක්‍රම තුනෙන්ම අහන්න හොඳේ මම දැන් එකක් අහනනම් ඒ විදියට මේ 14ට 2 වා කීයක් තියෙනවද එතකොට ඔයාලා උත්තර දෙනවා අන්න 7යි සර් 7ක් හතේ වා දෙකක් කීයද කියලා මම අහනවා 14යි සර් 14යි හොඳයි 14යි සර් ඕන මං අනිත් ක්‍රමයට අහනවා දෙවරක් හත කීයද 14යි 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 හරි ওই විදිහට තමයි අහන්න ඕන හොඳේ යාළුවෝ දෙන්න සෙට් වෙලා ඔයාලා අහලා පහලා ඉන්නෝනේ යාළුවෝ ඒ විදිහට අහගන්න එතකොට ඔයාලට මේ චක්‍රය ගුණ කිරීම දෙකේ ගුණන වගුව නිකාම පුළුවන් වෙනවා හොඳයි එහෙනම් මෙන්න මේ වගේ ගැටුවක් බලන්නකෝ ඔන්න යහළුවන් ලියන්න එපා හගෙන ඉන්න විතරයි යහළුව පුතේ 5 දෙනෙක් ඉන්නවා හොඳද යාළුව 5 දෙනෙක් ඉන්නවා මේ 5 දෙනෙකුට අඹ මල්ලක් ලැබෙනවා රසම රස අඹ මල්ලක් ලැබෙන මේ යාළුව 5 දෙනාට ඒ කට්ටිය ඒවා එක්කෙනෙකුට දෙක බැගින් බෙදා ගන්නවා යාළුව 5ක් ඉන්නවනේ අඹ මල්ලේ තියෙන අඹ එක්කෙනෙකුට දෙක බැගින් බෙදා ගන්න. අහන්නේ අඹ මල්ලේ තිබූ අඹ ගණන කීයද කියලා. 10යි. මෙන්න නැවතත් බලන්න. 10යි. ඔව් යාළුවෝ 5ක් ඉන්නවා. මෙන්න යාළුවෝ 5 දෙනා. සර් අපිත් අඳ ගන්න ඕනද? එපා එපා. අහගෙන ඉන්න විතරයි. යාළුවෝ 5ක් ඉන්නෝ. හොඳද? 4යි. ඔන්න යාළුවෝ 5 දෙනෙක් ඉන්න. යාළුවෝ 5 දෙනාට ලැබෙනවා මේ 5 දෙනාටම ලැබෙනවා අඹ මල්ලක්. හොඳද? අඹ මල්ලක් ලැබෙනවා. මෙන්න ලැබෙන අඹ මල්. ওই විදිය අඹ මල්ලක් ලැබෙන. මේක ඇතුලේ තියෙන මොනවද? අඹ. හොඳේ? ලස්සන්ට එන්නනේ. අඹ මල්ලක් ලැබෙන. ඉතින් මේ එක්කෙනෙකුට ලැබෙන්නේ අඹ දෙක බැගින් මෙයාට අඹ දෙකයි ඔව් මෙයාටත් දෙකයි එතකොට මෙයාටත් දෙකයි මෙයාටත් දෙකයි මෙයාටත් දෙකයි එතකොට මේ අඹ මල්ලේ ඔක්කොම අඹ කීයක් තියෙන්නේ ඇතිද 10 සර් 10යි 10ක් සර් 10යි 10යි දෙකේ 5යි නේද මේක ඇත්තටම මේක අපි හැදුවොත් එහෙම 2 වා 5 සමානයි කීයද 10යි හරිනේ ලේසි නේද හරි හොඳයි එහෙනම් අපිට ඒ ගැටලුව මෙන්න මේ විදිහට විසඳන්න පුළුවන් නේ එහෙම නැත්නම් මෙන්න මේ පැත්තට ලියන්නත් පුළුවන් මේ බලන්න ඔව් මෙන්න මේ අතර ලියන්නත් පුළුවන් දැන් ලියන්නද එපා එපා 5 ගුණ කරනවා 2
පහ දෙකෙන් ගුණ කරනවා. ඔන්න බලන්න. ඔන්න මේ ක්‍රම තුනකට මම මේ හදලා තියෙන්නේ. මෙන්න තියෙනවා එක ක්‍රමයක්. මේ පින්තූරයෙන් හදලා තියෙනවා. මෙන්න අනිත් ක්‍රමේ දෙකේවා පහක් නැත්නම් දෙවරක් පහ. මෙන්න අනිත් ක්‍රමේ පහ ගුණ කරනවා දෙකෙන්. පිළිතුරේ කිය දෙන්නේ දෙවරක් පහ ඒ 10යි. මේ තියෙන ගුණ කිරීමේ ලකුණ නේද? හොඳයි. ඔයාලා වෙයි ක්‍රම තුනම ඇඳ ගන්න. හරි. දැන් මේක මතකයිනේ මේක ඇතුලේ අඹ තියෙනවා බව. ටග්ගල කරගන්න ටග්ගල කරගන්න. මම ඒක ලියන්න දෙන්නේ නැහැ. හොඳද? ලියන එක තමයි මේ පින්තූරෙන් පෙන්වන්නේ. මෙන්න හදන ක්‍රම දෙක. ඔයාලා හදන්න ඕන ක්‍රම දෙක. යාළුවෝ පස් දෙනෙක් ඉන්නවා. එක්කෙනෙකුට දෙක බගින් අඹ ලැබෙනවා. පස් දෙනෙකුට දෙක ගානේ ලැබෙනවා. ඒ කියන්නේ පස්වරා පහේවා දෙකක් නැත්නම් දෙකේවා පහක්. නේද? පස්වරක් දෙක නැත්නම් දෙවරක් පහ සමාන 10යි. මේ පැත්තට ගුණ කරන්නත් පුළුවන්. මේ හරස් හතට නේද? මේ කෙලින් අතට. පැහැදිලිව ලියා ගන්න. පහ ගුණ කිරීම දෙක. හරිද? හරි මම දැන් පින්තූරේ මකනවා. එහෙනම් ඔයාලා කරන්න බලන්න මම ඉලක්කම් දෙකක් දෙන්නම් දැන් 24ක් දෙකෙන් ගුණ කරමු. 24 දෙකෙන් ගුණ කරමු බලන්න. මම මේ මතක් වෙන කරේ මේක. හොඳද? තුන වසරේදී කරලා තියෙන්නේ අපි. 24 ගුණ කිරීම දෙක. ඔව්. මුලින්ම ගුණ කරන්නේ එකේවද 10ේවද? 48යි. ඔව් පිළිතුර නම් 48 තමයි. එකේවද 10ේවද මුලින්ම ගුණ කරන්නේ? ඔන්න අහගන්න එකේවා හතරක් තියෙනනේ පුතේ. එකේවා හතරක් තියෙන හතර දෙකෙන් ගුණ කරනවා නේ. දෙවරක් හතර අර ගුණන වගුවෙන් බලන්න මතක නැත්තම් දෙවරක් හතර කීයද කියලා. දෙවරක් හතර නැත්තම් හතර ඔව් හතරේව දෙකක් 8යි. හරි. දැන් මේ හතර ගුණ කරලා ඉවරයි. ඊළඟට දෙක ගුණ කරන්න. නේද? දෙවරක් දෙක මෙහෙම අරහට ගුණ කරන්න. දෙවරක් දෙක දෙකේවා දෙකක් හතරයි. හතරයි. හතරයි.
පිළිතුර 48. හොඳයි. මේ වගේ ඒවා පුළුවන්ද කියලා බලමු අපි. ආ. ඔව්. මෙන්න එහෙනම් මම ගණන් පහක් දෙන්නම් ඒ જાතිය. යටි 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 යටි. පළවෙනි එක 32 දෙකෙන් ගුණ කරන්න 32 මොන වැලියන්නේ කොහොම අකනේ මකනේ හතලිස් හතර දෙකෙන් ගුණ කරන්න අම්මේ දහා තුන දෙකෙන් ගුණ කරන්න කොළහා දෙකෙන් ගුණ කරන්න හතලිහ දෙකෙන් ගුණ කරන්න මෙන්න අපි හදපු ගණන එකෝණ කොටු කරලා තියාගන්න පාට පැන්සලකින් ඒ විදිහට අනිත් ටික හදන්න නේද ඉලක්කම් දෙකේ සංඛ්‍යා දෙකෙන් ගුණ කිරීම තමයි මේ අපි කරන්නේ මේක තුන වතරෙදිත් කරලා තියෙන්නේ මුලින්ම ගුණ ඔව් හොඳට මතක තියාගන්න මේ මට සමහරු කියනවත් ඇහුණා මේ කෙලින්ම 32 දෙකෙන් ගුණ කරන්න යන්න එපා එතකොට අමාරුයි ලේසි ක්‍රමය මොකද්ද මුලින්ම එකේ වා ගුණ කරනවා නේද ඊළඟට 10 ව ගුණ කරනවා 44 ඒව දෙකක් හොයන්න යන්න එපා හොඳද ඒක මෝඩ වැඩක් නේද 13 ඒව දෙකක් එහෙම හොයන්න යන්න එපා 11 ඒව දෙකක් නම් ආ ලේසි හොයන්න 40 එහෙම නේද මුලින්ම එකේ වා ගුණ කරගන්න ඊට පස්සේ අපි 10 ඒවා ගුණ කරගන්න සර් හරි හරි එහෙනම් අපි උත්තර බලමු හරිද කියලා ඔන්න හරි දාගන්න රතු පෑනකින් තියෙනවද රතු පෑන දෙ මුලින් මේක දෙකේ වා දෙකක් හතරයි දෙකේ වා තුනක් හයයි 64යි වැරදි නම් හදාගන්න නැත්නම් හරිද දෙකේ වා හතරක් දෙවෙනි ගාන 8යි දෙකේ වා හතරක් ඒත් 8යි 88යි සර් ඔව් පේන්නේ නැහැ නේ මාව පේන්නේ නැහැ දෙකේ වා තුනක් හයයි දෙකේ වා එකක් දෙකයි 26යි ඒකත් හරි දෙකේ වා එකක් දෙකයි දෙකේ වා එකක් දෙකයි 22යි දෙකේ වා බිඳුවක් 80යි බිඳුවයි නේද දෙකේ වා හතරක් 8යි 80යි හොඳයි හරි එහෙනම් අපි පුතේ එහෙනම් මේ පහේ ගුණන වගවත් ඔයාලා දෙක වසරේදී ඉගෙනගෙන මේ තුන වසරේදී ඉගෙනගෙන තියෙන්නේ නේ මම ඒකිනුත් පොඩි පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම් මේ පහේ වා දෙකක් කීයද නේද තුන් වරක් පහ කීයද 10යි 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 10 10 ඒවත් ඔයාලා දන්නවනේ 10 ගුණනමකවත් දන්නවනේ 10 වරක් දෙවරක් 10 කීයද 30 වෙන්නේ 5යි ඔහො හොඳයි 30යි 30යි 30 වෙන්නේ 5ව කීයද 30 වෙන්නේ 5ව කීයද 30ක් වෙන්නේ 5ව කීයද 6යි 6යි හොඳයි එහෙනම් අපි මේ 10 ගුණන වගුවයි 5 ගුණන වගුවයි 10 ගුණන වගුවයි නැවත මතක් වෙන්න අපි ලියමු නේද ඒක හොඳයි
නැවත මතක් වෙන ලියන එක හරි එහෙනම් මුලින්ම අපි පහේ ගුණන වගුව ලියමු හරි තරුවක් දාලා ලියමු පහේ ගුණන වගුව හරි පහේවා එකක් මේක මම අද අනිත් පැත්තට ලියනවා පහේවා දෙකක් පහේවා තුනක් සර් තව බෑම් නෙනේ පහේවා හතරක් සර් තුන බාරයි පහේවා පහක් සර් කතරයිසයි මේ ටික තනියම පහේවා හයක් පහේවා හතක් පහේවා අටක් පහේවා නවයක් පහේවා දහයක් හතරයි පහයි පස් දෙනෙක් හිටිය මේ කණ්ඩායමක මෙන්න එක කණ්ඩායම මේ වගේ කණ්ඩායම් හිටිය 8ක් නේද පහේවා 8ක් 40යි ඔව් කීයද 40යි 40යි එහෙනම් අපිට මේක මෙහෙම හදා ගන්න පුළුවන් මේ පින්තූරේ අපිට මේ විදිහට හදා ගන්න පුළුවන් ඔව් කොහොමද නේද කණ්ඩායම් 8ක් හිටිය එකක 5ක් හිටිය ඒ කියන්නේ 8ේවා 5ක් කීයද එතකොට අටේවා පහක් 40යි. ඕන මේක මේ අතර ලියන්නත් පුළුවන්. මොන අතරද? ඒ පැත්තට අපි ලියමු. මේ පින්තූරේ ඕනේ නැහැ අපිට දැන්. මෙන්න මේ පැත්තට. නේ? 8 5න් ගුණ කරන. උත්තරේ දාන්නේ 40යි කියලා. හොඳයි. ඒකත් ලියාගන්න. ඒ ක්‍රම දෙක. හරි සර් හරි එහෙනම් මෙන්න මේකත් මේක බලන්න පුළුවන්ද කියලා මේ 11 පහෙන් ගුණ කරන්න බලන්න ඔයාලා පනස්පයි සර් ඔය අතරේ මම 10න් ගුණ කිරීමකුත් දෙනවා 8 ගුණ කරන්න බලන්න 10න් 80යි 80යි හොඳයි 10න් ගුණ කිරීම හරි ලේසියිනේ 80යි
ඔව් නැත්තම් මෙහෙමත් පුළුවන් 10 ගුණ කරන්න ඔහොමත් පුළුවන් ඔය අතර ලියන්නත් පුළුවන් ඒත් 10 ගුණ කිරීම තමයි 60 60 ඒවටත් උත්තර ලියන්න ඔය 60 හරි මතක් කරන්න කරේ සර් හරි හරි පුතේ එහෙනම් මම මේ ටික මැකුවා මකලා මේ අපේ අලුත් කොටසට යano නේද හතර වසරේදී ඉගෙන ගන්න තිබෙන කොටසට ඔන්න දැන් තමයි මාතෘකාව එන්නේ අපේ හොඳද මේ ගෙන යාම සහිතව ගෙන යාම ලියා ගන්න ගෙන යාම සහිතව ගුණ කරමු දැන් මේ එකකවත් ගෙන නේද ගෙන යාමක් තිබුණ නැහනේ ගෙන යාම සහිතව ගුණ කරමු සර් දෙවනි ගානේ තියෙන්නේ 6 වට ඔව් 10 මේ 10 තියෙන්නේ සර් මං යහුවේ දෙවනි ගානේ තහ උඩ තියෙන ඉලක්කම මොකද කියලා 8 ගෙන යාම සහිතව ගුණ කරමු ඔන්න අපේ මාතෘකාව මේක තමයි වැදගත්ම මාතෘකාව මාතෘකාව ලියලා අහගෙන ඉන්න තියෙන්නේ හොඳේ මුකුත් ලියන්න දෙයක් නැහැ දැන් ලියන එක නතර කරන්න අහගෙන ඉන්න තියෙන්නේ කවුරුත් ලියන්න එපා මේ ටිකේට උත්තර දාලා මාතෘකාව ලියන්න ඊට පස්සේ අහගෙන ඉන්න තියෙන්නේ මම ලියන්න කෙනකන් ලියන්න එපා ඔන්න දැන් අහගෙන ඉන්න මේ පුතේ මම ප්‍රශ්නයක් අහනවා එක මෙන්න මේ ප්‍රශ්නය උත්තර දෙන්න යන්නත් එපා හොඳේ මේ එකයි කුට ටොපි දෙක බැගින් ළමයි 32 32 දෙනෙකුට දීමට අවශ්‍ය ටොපි ගණන කීයද කියලා ඇහුවාම ඔයාලා උත්තරේ හොයන්නේ මෙහෙමයි ළමයි 32 දෙනෙක් ඉන්නවනේ ඒක ගුණ කරනවා දෙකෙන් හොඳද ඔන්න ඔහොමනේ ඔයාලා පිළිතුර හොයන්න යන්නේ ඔන්න බලන්න මම මේකට පිළිතුර හොයා ගන්න ගන්න විදිය ඔයාලත් එහෙම තමයි කරන්නේ මේ එකේවා මේ 10ේවා අහගෙන ඔ අහන් ඉන්න විතරක් කියලා කිව්වහම පඬිතයෝ ඉන්න මේ කරන කවුද උත්තරේ දාන්න මම දාන්න ඔයාලා උත්තරේ දාන්න බව නේද ඉස්සලා අහගෙන ඉන්න පුතේ අහන් ඉන්න විතරයි තියෙන දැන් හරි 10ේවා එකේවා ඒක දාන්නනේ ඔයාලා දැන් මේ 32 දෙකෙන් ගුණ කරනකොට ළමයි 32ක් ඉන්නවනේ එක්කෙනෙකුට දෙක බැගින් තමයි ටොපි දෙන්නේ. ඒක නිසා තමයි අපි දෙකෙන් ගුණ කරන්නේ. හොඳයි. ඔයාලා එකේව තමයි මුලින්ම ගුණ කරන්නේ. දෙකේව දෙකක් බලනවා. හතරයි කියලා ලිව්වා නේ. දෙකේව තුනක් බලනවා. හයයි කියලා ලිව්වා. ඔහොමනේ අපි කරන්නේ. නේද? ඒක තමයි අපේ ක්‍රමේ. හැබැයි මම දැන් දෙනවා මීට වඩා වෙනස් ගණනක්. මේ බලන්න. 10ේව එකේව 36ක් හිටියොත් ළමයි. කොහොමද දෙකෙන් ගුණ කරන්නේ? 36ක් හිටියොත් මොකද කරන්නේ හ්ම් ඔන්න දැන් අහගෙන ඉන්න හොඳද මේ 36ක් හිටියොත් දැන් මොකද කරන්නේ මුලින්ම එකේවනේ නේද 36 එකේවා 6ක් තියෙන බව ඔයාලට පේනවා 6ක් තියෙනවනේ පුතේ එකේවා 10ේවා 3ක් තියෙනවා නේද ඒ කියන්නේ 30යි 6යි තමයි මෙතන තියෙන්නේ කීයද තියෙන්නේ ආ අපි වෙන වෙනම ගත්තොත් 30යි 6යි නේද 30යි 6යි 36 හැදිලා තියෙන හැමනේ 10ේවා තියෙනවා 30ක් එකේවා 6ක් තියෙනවා මුලින්ම අපි ගුණ කරන්නේ මේ 6නේ නේද දැන් 6 තමයි දෙකෙන් ගුණ කරන්න ඕන මේ 6 දෙකෙන් ගුණ කරන්න ඕන නේද 6 දෙකෙන් ගුණ කරමු 6 දෙකෙන් ගුණ කරාම කීයද එන්නේ 12නේ 12 ඉතින් මේ 12 එන්නේ පුතේ 6ව 2ක්. ඒක දැන් ඔයාලා දන්නවනේ නේද? ඔන්න 12. හරි. ඊළඟට අපි ගුණ කරන්නේ මේ 30. 30 තමයි දෙකෙන් ගුණ කරන්නේ. 30 දෙකෙන් ගුණ කරාම කීයද? ඔව් දෙවරක් බිඳුව බිඳුවයි දෙවරක් 3 6 60යිනේ 30ව 2ක් 60යිනේ නේද? අන්න එහෙම තමයි අපි ගුණ කරන්නේ. මුලින්ම 6 ගුණ කරනවා උත්තරේ ගත 12යි කියලා ඊළඟට 30 ගුණ කරනවා. 30 ගුණ කරලා අපි 60යි කියලා උත්තරේ ගන්නවා. තේරුණාද? 60යි. ඊට පස්සේ මොකද කරන්නේ? 60යි 12යි එකතු කරනවා. මොකක් කරනවද?
මේ 60යි 12යි එකතු කර වෙනම ඕනනම් එකතු කරලා බලන්නත් පුළුවන් 60යි 12යි නේද 2යි 6යි 1යි 7යි 72යි එහෙනම් උත්තරේ 72යි නේ ඕක මම මේ බලන්න මම හදන විදිය හොඳේ ඔන්න නැවතත් බලා ගන්න ළමයි 36ක් ඉන්නවා හොඳට අහගන්න ඕනේ මේක ඈ හොඳද හොඳට අහගන්න ඈ ළමයි 36 දෙනෙක් ඉන්නවා එක්කෙනෙකුට දෙක බැගින් තමයි ටොෆි දෙන්නේ ඔන්න දැන් ගුණ කරන්න යන්නේ දැන් ඔයාලා දන්නවා 1 වා 6 තමයි මුලින්ම ගුණ කරන්නේ නේ 2 වා 6ක් කීයද 12යි ඔන්න ලිව 12යි කියලා හරිද තේරුණාද ඊළඟට ගුණ කරන්න මේ 10 වා 3ක් 10 වා 3ක් කියන්නේ 30ක් නේද 30ක් නේද මෙතන තියෙන්නේ 32 ගුණ කරන 32 ගුණ කරන 30 වා දෙකක් කීයද 60යි කියලා යටින් ලිව්වා මේ 12 වේ කොහොමද 1 වා 6 දෙකෙන් ගුණ කරලා මේ 12 වේ මේ 60 වේ කොහොමද 10 වා 3 ඒ කියන්නේ 30 32 ගුණ කරලා නේද මේ 60 ඇවිල්ලා තියෙන්නේ right දැන් ඉතින් එකතු කරන්න තියෙන්නේ 2.2 2 6 1 7 ඔන්න උත්තරේ 72යි ආලියා ගන්න ආ දැන් ලියා ගන්න ටග්ගලියා ගන්න ඕන දැන් මේ 12 ආවේ කොහොමද කියලා කල්පනා කරන්න ඕන හොඳේ 1 වා 6 දෙකෙන් ගුණ කරලා මේ 60 ආවේ කොහොමද කියලා කල්පනා කරන්න කොහොමද ආවේ 10 වා 3 ඒ කියන්නේ 30 දෙකෙන් ගුණ කරලා මෙතන 3 දෙකෙන් ගුණ කරාට 60ක් එන්නේ නැහැ මෙතන 30ක් ඇතුලේ හැංගිලා තියෙනු නේද 30ක් නේද හරිද හරිද ලියාගත්තා සර් හරි ඔව් මෙන්න තවත් ක්‍රමයක් තියෙනවා ඒත් මේකමයි එකත් අහගෙන ඉන්න 36ක් ඉන්න ළමයි දෙකෙන් ගුණ කරන ටොපි දෙක බැගින් දෙනවා ටොපි කීයක් ඕනද කියලා අහන ප්‍රශ්නේ නේ ටොපි 72ක් එන බව අපි දන්නවා දැන් නේද උත්තරේ දන්නවනේ මෙන්න හැබැයි වෙන ක්‍රමයක් ඒක මේක වෙනත් ක්‍රමයක් 6 එකේ වාහය දෙකෙන් ගුණ කරාම 12යිනේ දැන් ඔයාලා ඒක දන්නවනේ 12 12 පුතේ එකේ වා දෙකක් තියෙනවා 10ේ වා එකක් තියෙනවා මේ 10ේ වා එක එකේ වා තීරුවේ තියන්න බෑ ඒක නිසා එක තියන්න බෑ හැබැයි දෙක තියන්න පුළුවන් නේද දෙක කියන්නේ එකේ වානේ ඔන්න බලන්න නැවත දෙවරක් 6 12යි 12න් 2 විතරයි මෙතන තියන්න පුළුවන් 12න් 2 මේක අපි ඉතුරු කරගන්නවා 10 ඒවා පැත්තට ගෙනියනවා ඒක උඩින් චූටියට ලියනවා ඒක ඔයාලට පේනවද චූටියට ලියපු එක පේනවද නෑ නේ ඔව් මං තා චුට්ටක් පහත් කරන්න ඔන්න බලන්න නැවත 36 ගුණ කරනවා දෙකෙන් මෙතන 10 ඒවා මෙතන 1 ඒවා දැන් පේනවනේ right ඔන්න බලමු දෙවරක් 6 12යි 12න් 2 එකක් ඉතුරුයි මේ ඉතුරු වෙන්නේ මොන එකද 10 ඒවා එකක් ඉතුරු වෙන්නේ මෙන්න මේකනේ 12 10 ඒවා එක එක ඒවා දෙක මෙතන තියෙනවා ඔන්න නැවත බලන්න දෙවරක් 6 12යි මෙන්න 12 12න් මේ දෙක විතරයි මෙතන ලියන්නේ එක ඉතුරුයි කියලා මෙහෙට ගෙනියන චූටියට ලියාගත්තා නේද දැන් මොකද කරන්නේ දැන් 10 ඒවා ගුණ කරනවා දැන් 30 නෙමෙයි කෙලිම 3 ගුණ කරනවා 2 ඒවා 3ක් නේ 2 ඒවා 3ක් 6යි 6යි මේ 1යි 7යි ඔන්න 72 ආවා 6යි ඒ 3යි 7යි ක්‍රම දෙකක් තියෙනවා ඔයාලට ලේසි ක්‍රමයක් නේද මොකද්ද මේකෙන් ලේසි ක්‍රමය කියලා කල්පනා කරලා බලන්න හැබැයි ක්‍රම දෙකටම හදන්න පුරුදු වෙන්න ඕන මුලින්ම මේ ක්‍රමයටත් පුළුවන් වෙනවනේ මේ ක්‍රමයටත් පුළුවන්
හොඳද? ආයිට් මේ ක්‍රමයක් ලියා ගන්න මේ ක්‍රමයක් ලියා ගන්න. මෙන්න මේ චුට්ට හිතේ තියා ගන්න ඕන එකක් අර මම එක මකලා දානවා. මෙතන එකක් ඉතුරුයි කියලා මේ පැත්තට එක තියෙන්න ඕන. හොඳයි? චූටියට ලියලා තියන්න. Right now to oh are now to balanda dekewa hayak dolahai dolahin ekewa deka metana liwwa dahaewa eka me patta arangiya dahaewa tunak metana guna karana dahaewa tunak neida dahaewa tuna metana 30 tiyene 32 gen guna karahama 60 60 me ekai 70 70 kiyanne 7 ne 70 liyanne api 7 නැත්තම් දෙවරක් තුන 6යි ඉතුරු එකයි 7යි. එහෙම ලේසි නේද? එහෙම ලේසි. හොඳයි. එහෙනම් මම ක්‍රම දෙකටම හදන්න තවත් ගණන් දෙකක් දෙන්නම්. හොඳේ එකම ජාතිය ගණන තමයි දෙන්නේ ක්‍රම දෙකටම හදන්න ඕන. හොඳයි පුතේ එහෙනම් හදන්න බලන්න. 47 දෙකෙන් ගුණ කරන්න. ක්‍රම දෙකටම හදමු මේ පැත්තේම 47 දෙකෙන් ගුණ කරන්න බලමු කවුද උත්තර ගන්නෙ කියලා හලෝ හරිද පුතේ සර් හරි හොඳයි බලන්න හරිද කියලා නෑ මෙහෙම කරමු ඔයාලා ගෙදරදී මේක කරන්න දැන් මම එකක් කියලා දුන්නනේ නේද මම මේක ලබන සතියෙත් කියලා දෙන්නම් එහෙනම් අදට අපේ කාලය අවසන් වෙනවා පුතේ අපි අදට අපේ පන්තිය මෙතනින් මේ නතර කරමු හොඳේ එහෙනම් හැමෝටම ආයුබෝවන් ගුඩ් නයිට් ආයුබෝවන් I want to.